ගාසාතීරයේ රෆා ප්‍රහාරය නවතා දැමීමට එකඟ වන්නේ නම් ගාසාතීරයේ රහස් උමංමාර්ග පිළිබඳ සියලු තොරතුරු ඊශ්‍රායලයට සපයන බව ඇමරිකාව දැනුම් දී තිබෙනවා. වොෂින්ටන් පෝස්ට් නවතම වාර්තාවක් මගින් සඳහන් කළේ හමස් නායක යහියා සින්වාර් සහ ජ්‍යෙෂ්ඨ හමස් නායකයන් සිටින ස්ථාන නිවැරදිව ඊශ්‍රායලය වෙත ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි. ඒ සඳහා රෆා මෙහෙයුම නවතා දමන බවට නිල තහවුරු කිරීමක් ඊශ්‍රායලයෙන් අපේක්ෂා කරන බවද හෙළි කර තිබුණා. හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීම හෝ ඝාතනය කිරීම හරහා රෆා මෙහෙයුම නවතා දැමීම පිළිබඳ ඊශ්‍රායල තීරණයක් ඇමරිකාව අපේක්ෂා කරමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. හමාස් රහසිගත භූගත උමං ජාලය හා එහි අභ්‍යන්තර තත්ත්වයන් ඇමරිකානු බුද්ධියංශ විසින් ග්‍රහණය කර ඇති අතර එය ඊශ්‍රායලයේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට තීරණාත්මක වනු ඇතැයිද පවසා තිබුණා. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ තීරණය බලාපොරොත්තුවෙන් පසුවන අතර එය රෆාහි අවදානමක් මතු නොකරමින් ඉලක්ක සපුරා ගැනීමේ අවස්ථාවක් ලෙසයි නම් කර තිබුණේ. මේ සමග රෆා වෙතින් ඉවත් කරන ලද පලස්තීනුවන් සඳහා මානුෂීය ආධාර සැපයීම සඳහාද ඇමරිකාවේ සහාය ලබා දීමට සූදානම් බව නිවේදනය කර තිබෙනවා. මූලාශ්‍ර හතරක් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් සඳහන් කළේ මේ වන විටත් හමාස් නායකයන් පිළිබඳ තීරණාත්මක සාධක ඇමරිකාව හරහා ඊශ්‍රායලය වෙත ලබා දී අවසන් බවයි. යහ්යා සින්වාර් රෆා නගරය තුළ රැඳී නොසිටින අතර මේදක්වා කාන් යූනිසි හමාස් රහසිගත භූගත උමං ජාලයක වාසය කරන බවයි එම වාර්තා මගින් සඳහන් කළේ. මාස කිහිපයකට පෙර හමාස් නායකයාගේ දර්ශන කාන් යූනිසි භූගත උමං ජාලයක හමාස් කැමරා මගින් හමුව තිබූ අතර එම කලාපයේ තවමත් සින්වාර් වාසය කරන බවයි හෙළි කර ඇත්තේ. මෙම දත්ත මගින් හමාස් නායකයා සහ භූගත උමං ජාලය තහවුරු කරගත හොත් රෆා මෙහෙයුම නවතා දැමීමට ඊශ්‍රායලය එකඟ වී ඇතැයිද දැනුම් දී තිබෙනවා. ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සලයේ ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කළේ හමාස් නායකයන් පිළිබඳ තීරණාත්මක බුද්ධි තොරතුරු දැනටමත් ඊශ්‍රායලයට ලබා දී අවසන් බවයි. හමාස් නායක යහ්යා සින්වාර් ඇතුළු නායකයන් ඉලක්ක කර ගාසාහි සාමය උදා කළ හැකි නම් ඇමරිකාවේ පූර්ණ සහය ඊට ලබා දෙන බවද පවසා තිබුණා. ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය යෝ ග්ලාන්ට් ප්‍රකාශ කළේ හමාස් නායකයා කාන් යූනිස් ප්‍රදේශයේ භූගත උමං තුළ නොසිටින බවට පළ වූ වාර්තා නිවැරදි බවයි. ඒ අනුව නියමිත ස්ථාන හඳුනාගෙන ඇති අතර එම ඉලක්ක සපුරා ගැනීමේ මෙහෙයුම් සූදානමක්ද පවතින බවයි අනාවරණ කළේ. හමාස් සංවිධානයේ ක්‍රියාකාරී බල ඇණි 6න් 4ක් මේ දක්වා රෆා නගරයේ ක්‍රියාත්මක බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසා තිබුණා. ඒ අනුව මූලික ඉලක්කය සපුරා ගැනීම සඳහා රෆාහි විශාල ප්‍රහාරයක් දියත් කිරීමට යුද කැබිනට් මණ්ඩලයේ අවසර ලබා දුන් බවයි නිවේදනය කළේ. ඊශ්‍රායලය විසින් රෆා හරස් මාර්ගයේ පලස්තීන සීමාව අත්කරගත් අතර මේ වන විට ආසන්නයේ තවත් කලාපවලින් සිවිල් වැසියන් ඉවත් කරමින් ඇතැයිද අනාවරණ කළා. මෙහිදී හඳුනාගත් කලාප කිහිපයක පමණක් ඊශ්‍රායල මෙහෙයුම් සිදුවන අතර හමාස් සංවිධානය දැඩි ප්‍රතිවිරෝධයක් දක්වමින් ඇතැයිද හෙළි කර තිබෙනවා. මෙහිදී ජනාකීර්ණ නගරයක් වන රෆා තුළ මෙම ඊශ්‍රායලයේ මහපරිමාණ ප්‍රහාරයක් අපේක්ෂා නොකරන බවයි ධවල මන්දිරය දැනුම් දී තිබුණේ. ඒ වෙනුවට උපාය මාර්ගික ප්‍රහාර මගින් පමණක් ඊශ්‍රායලයේ අවශ්‍ය ඉලක්ක සපුරා ගනු ඇතැයිද හෙළි කර තිබෙනවා. ගාසාතීරයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ රෆා නගරයේ ආශ්‍රිතව නැගෙනහිර කලාපයේ ගැටුම් වර්ධනය වන බවයි. නගරය තුළින් ප්‍රහාර ශබ්ද සහ දුම්රොටු නිකුත් වෙමින් ඇති අතර එය සුබවාදී තත්ත්වයක් නොවන බවද හෙළි කර තිබෙනවා. මෙහිදී වර්ධනය වන ප්‍රහාර සමග සිවිල් වැසියන් නගරයෙන් පලා යාම අකණ්ඩව සිදුවන බවයි නිවේදනය කළේ. වැඩි පිරිසක් ඩීර් එල් බාලා සහ කාන් යූනිස් වෙත ගමන් කරමින් සිටින අතර එම කලාපයට ලක්ෂ 3කට වැඩි පිරිසක් ගමන් කර ඇතැයිද අනාවරණ කළා. මේ සමග ඊශ්‍රායලය වෙත ආයුධ යොමු කිරීමට පැන වූ ඇමරිකානු සීමාවන් මේ දක්වා නොවෙනස් මට්ටමක පැවතියද ඉතා ඉක්මනින් ඒ අවසන් කරනු ඇති බවයි හෙළි කර ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.